ಬೌಲಿಂಗ್ ಔಟ್ ಮಾಡಿದ ಆವಾಗ ಆರಂಭಕರ ಆವಾಗ ಆರಂಭಕನೇ ಅವರದು ಮತ್ತೆಗೆ ಮಹತ್ತೆ ದೆಮೋಪಿಯಂಗೆನ್ ತಮೈ ಹುರುವಾವೆ ಯಹಪತ್ ಕುಶ ಕಾರ್ಮಿಕ ಪಿಲಿವೆತ್ ಅನುಗಮನೆ ಕರನ್ನಾವು ಗೋವಿ ಮಹತ್ತೆಕ್ ಮೂಲಮೇ ಪ್ರಶ್ನಕ್ ತಿಬುನ ಗೊಡಕ್ ಮತ್ತೆ ಅಪಿ ಬಿಂದು ಇಂದಲ ಆಪು ಅತ್ತರಮ ದ್ಯಾಕ್ ಕರ ಕ್ರಿಯಾ ಗನ್ನ ಬರುವ ಅಂತ ಅಸರಣ ತತ್ತೆರ ವೆಲಾ ಹಿರಿ ಇದುವಸ್ತೆ ಎತ್ತೆ ಇಂದಲ ವೆ ಕಮೆನ್ ಕ್ರಮೇ ಕರನ್ ಕಮೆನ್ ಕ್ರಮೇ ಕರಗೆನ ಟಿಕ ಟಿಕ ದಿವುನ ವೆಲಾ ಆವೆ එතුමානම් කාබනික පොහොර කිලෝ 1000ක් මේ ශ්‍රේෂ්ඨරේට දෙලා තමා මේ වගාව පටන් ගන්න තියෙන්නේ. කඩේකුත් තියෙනවා. සුත්‍රි වෙන සල්ලෝට තමයි බඩුත් දාන්නේ. विशेषत्न अदापील इन श्रेष्ठेट विशेष मे वर्षेतु राज्य प्रतिपत् विधेयट कुशकर्म दिपार्मेन्तु भोगवर्ग धातुना वेडजून किरी मे वेडसटान क्रियात्मक मे वेडसटान अर्थते अभी मिरीस्वगावसंद अपे बल प्रदेशेट रुपया मिलियन दाहतक वगे प्रमाण वेंकल्लाधीलतीना मे वेडसटाने अभी विश्रुन जल संपादन पद्धति එවගේම වතුර මෝටර් එවගේම මෙතනින් ගියාන් පස්සේ වියලි මිරිස් නිෂ්පාදනය සඳහා මිරිස් වියලන යන්ත්‍ර ආදී හඳුන්වා දෙනවා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අද එස්එල් මෙත්තානන්ද ගොවි මහත්තයාගේ ඉඩමට. මෙතන විශේෂත්වය තමයි අපි පහුගිය යල්කන්නේ එතුමාට ලබා දීපු MICH දෙමුහුම් මිරිස් ප්‍රභේදය යොදාගෙන වගා කරපු ඉඩමක්. අපේ ගොවි මහත්තයා හඳුන්වා දෙන්න පුළුවන් අපිට ගොවියෙක් විතර නෙවෙයි ඇත්තම කුසී ව්‍යවසායකයෙක්. මෙතුමා තමන්ගේ නිෂ්පාදන නිෂ්පාදනය කරන පමණක් නොවේ ඒවට අගය එකතු කරලා ඒ වගේම තේරීමක් කරලා ලංකාවේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳ ජාලා වෙත සපේනවා. ඒක නිසා අද අපි ඇවිල්ලා තියෙන විශේෂයෙන් කියන්න ඕන ඉතාමත්ම ඉහළ තාක්ෂණයක් සහ තමන් ගන්න අස්වැන්න ඉහළ මිලකට අලෙවි කරගන්න අපේ ගොවි මහත්තයෙක්ගේ ඉඩමට. දහයක විතර කලින් තමයි වගාව පටන් ගත්තේ. ඊට පස්සේ වගාව කරගෙන ගියා. කරගෙන යන අතරතුරේ මට මේ මෑත අවුරුදු දෙකකට තුනකට කලින් මේ අම්මිරි සීච්වන් එක මේ කුසගනු ප්‍රදේශ මහත්තයා මට හඳුන්වා දුන්නා. හඳුන්වා දුන්නා. ඊට පස්සේ මම ඒකට අලුත් දෙයක් එකතු කරගෙන මේ මේ රද්ද පොලිමාච් එකක් මේ කරගෙන මේ කාබනික තමයි මගේ ගොඩක් දුරටම කාබනික වගාවක් එක්ක තමයි මේ අර මේ ඉන්සුප්ටුට් net එක දුන්නා. ඔහුගේ සහජ හැකියාවක් තියෙනවා ඔහුගේ මේ ව්‍යාපාර කටයුතු ඔහු ගොවිතැනෙන් ඉදිරියට යන්නේ. ඉතින් ඒ හින්දා එතුමාණන් ඇවිල්ලා අපේ දෙපාර්තමේන්තුවේ අපේ නිලධාරීන් හමු වෙලා අපිව හමු වෙලා මොකද්ද මේ යන වැඩසටහනක් එක්ක අපිව එකතු කරගන්න කියන පොඩි ආරාධනාවක් අපිට ආවා. ඊට පස්සේ අපි එතුමාව හොයාගෙන ඇවිල්ලා එතුමාගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරා. ප්‍රධාන වශයෙන් මම කරේ ඇත්තරම ගහ හැරෙනකොට මට දැනගන්න පුළුවන් ගහේ යන තත්ත්වය පළපුරුද්දත් එක්ක එතුමාට සහජ හැකියාවක් තියෙනවා මිරිස් වගාව කරන්න. ඉතින් ඒ එතුමා මිරිස් වගාව සඳහා යොමු වීමේදී ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තිබ්බා. මේ වෙන රෝග පලිබෝධ හානි සහ එතනින් එහාට තියෙන ජල සංරක්ෂණ කටයුතු සහ වල් මර්ධන කටයුතු මේවා පිළිබඳ දැඩි ප්‍රශ්න කිහිපයක එතුමා මුහුණ දීලා තිබ්බා. ඒ අවස්ථාවේදී එතුමාට හැකියාවක් ලැබුණා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන කරගෙන යන්න. එතකොට පළමුවෙන්ම මෙතුමා අපේ නව ප්‍රභේදය පිළිබඳ සෑහෙන සෑහීමකටපත් වෙලා අපේ ළඟට ඇවිල්ලා ඒ අදාළ බීජ ප්‍රමාණය අපෙන් ලබා ගන්නට කටයුතු සූදානම් කර දෙන්න කිව්වා. එහෙනම් අපේ මිරිස් වගා ව්‍යාපෘති යටතේ අපි එතුමාට MICHHY හයිබ්‍රිඩ් එක කියන ප්‍රභේදයෙන් අපි එතුමාගේ අවශ්‍යතාවය සපුරලා දුන්නා. ඒත් එක්කම එතනින් එහාට තාක්ෂණික දැනුමෙන් දැනුවත් කරලා තවාන් කටයුතු පාලනය කොයි ආකාරයෙන්ද වෙන්නේ කියන කාරණාව ඉදිරිපත් කරලා හොඳ නිරෝගිමත් පැලයක් රැගෙන ඇවිල්ලා මේවා පේන වගාවේ අපි ස්ථාපිත කරා. නිරෝගිම
දැනුමත් හා දිරියක් තියෙන පැලයක් ලබා ගන්න නම් අපි වැදගත්ම කාර්යය තමයි තවන් පාලනය පිළිබඳව කතා කරන්න ඕන. ඉතින් මම මේක මේ සඳහා මාධ්‍ය වර්ග හතරක් භාවිතා කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන මාධ්‍ය හතර විදිහට හලාගත්තු කොම්පෝස්ට් න ඒ වගේම මතුපිට පසන් ඒ වගේම පිලිසු 10යි අඟුරු ඊට පස්සෙම වැලි භාවිතා කරලා තියෙනවා. මේ මාධ්‍ය භාවිතා කරන හැම මාධ්‍යයක්ම අපි තවන් තැටි සඳහා යොදා ගැනීමට පෙර ජීවන්හරණයේ තත්ත්වය ජීවන්හරණය කරගත යුතුයි. නිවැරදිව සකස් කරගත් මාධ්‍යයක් තමයි මේ තියෙන්නේ. මේ තවන් තැටියට යොදන්න කලින් මේක නිවැරදි ප්‍රමිතියට තියෙනවද කියන එක බලන්න ඕනේ. මේක ගුලි කරලා අතහැරියට පස්සේ මේ වගේ හතර කැඩිලා යන විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම තද අතට ගුලි වෙන්න ඕනේ හොඳට. මේක තමයි නිවැරදිම ප්‍රමාණාත්මකව සහ මේ ගුණාත්මකව හදාගන්න තවන් මාධ්‍ය වෙන්නේ. තවන් තැටියකට තමයි මම අද ඔයගොල්ලන්ට භාවිතා කරන්න හැටි කියලා දෙන්නේ. මේ වගේ තවන් තැටියක් භාවිතා කරන එකේ වාසි බොහොමයක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් එළියේ ශේෂ්ත්‍රයේදී කතා කරනකොට එළියේ තවානක් හදනකොට වඩාත් එතනින් තවානක පැලයක් අරගෙන ශේෂ්ත්‍රයේ හිටවනවට වඩා මේ වගේ තවන් තැටියක් භාවිතා කරලා ශේෂ්ත්‍රයේ පැලයක් රැගෙන යාමේ වාසි තියෙනවා. ඒකේ ප්‍රධාන වාසිය තමයි අපි මේ අරගෙන යන පැලය නිවැරදි ආකාරයට මූල පද්ධතිය හොඳට තියෙන පැලයක් අපිට ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කරගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැතුව අපිට බිමින් ගලවලා ගන්න පැලයක මූල පද්ධතියට හානි වෙන්න පුළුවන්. ඒ හානි වීමත් මත අපිට පුළුවන් පාංශු දිලීර රෝග එන්න පුළුවන්. ඒ දේවල් මගහැරිලා හොඳ පැලයක් ශේෂ්ත්‍ර සංස්ථාපනය යොදා ගන්නට මේ වගේ හොඳ තවන් පාලනයක් සිදු කරගන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න ආකාරයේ පටි කිහිපයක් භාවිතා කරන්න ඕනේ මේ තවන් තැටිය සඳහා. මේ තවන් තැටියකට මේ පටියක් දාන එකේ වැදගත්කම තමයි මේක ගලවගද්දී මූල මද්දලයට හානියක් වීමේ හැකියාවක් නැති වෙන විදිහට. ඒ වගේම ලේසියෙන් හා පහසුවෙන් පැලේ මේ තවන් තැටියෙන් වෙන්කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ පටියක් මිනි ආකාරයට දැමීමට හැකියාවක් තියෙනවා. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම අපි තවන් තැටි පුරවන මේ අවස්ථාවේ මේ තවන් තැටිය දාන මේ වගේම තවන් තැටිය සඳහා අපිට පුළුවන් හොඳ බීජයක් යොදා ගන්න ඕනේ. ඉතින් මේ බීජ අපි දානකොට මේ හැම තවන් සිදුරකටම එක බීජය බැගින් තමයි අපි යොදන්නේ. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම තවන් තැටි ආවරණය වන විදිහට බීජ දාලා ඉවර වෙලා තවන් මිශ්‍රණයම නැවත මේක යන්තම් මේ වැහෙනසේ බීජ වැහෙනසේ මේක උඩින් යන්තම් දාගෙන යන්න පුළුවන්. අපිට පුළුවන් මේක මේ විදිහට විවෘත පරිසරයේ තියන්න අපහසුයි. ඒ නිසා අපිට පුළුවන් වෙන්න පුළුවන් ප්‍රොපගේටරයක් තුල තියන්න නැත්නම් පොලිටනල් එකක් ඇතුලක තියන්න. ඉතින් ඒක ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් පොලිතින් ආවරණයක් යොදලා මේකට වැස්සෙන් සහ අවුෙන් ආරක්ෂා වෙන විදිහට සහ වෙන පිට ලෙඩ රෝග වලින් මේක බේර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දවස් 21ක් දක්වා එනතෙන් අපි මේක නිරන්තර අවධානයෙන් මේක බලා ගන්න ඕන. එතකොට තමයි අපිට අවසානට හොඳ නිරෝගීමත් දිරිමත් පැලයක් අපිට ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. මූලිකවම එතුමාන් මෙම පොලි ආස්තරණය වගාවට යොදා ගැනීමේ හැකියාව කොහොමද කියන විමසෙලා ඒ පිළිබඳ දැනුවත් වෙනා ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න උත්සාහ වුණා. මේ ආස්තරණය ඔබට පෙනෙනවා ඇති. ඇතරම මේකෙන් සම්පූර්ණයෙන්ම පොළව ආවරණය වෙලා තියෙන්නේ. මේ ආවරණය වීම හේතුවෙන්ම එතුමාණන්ගේ පළවෙනි ප්‍රධානම ගැටලුව මේ කාලේ ඔබ හැමෝම දන්නවා ශ්‍රමය හිඟයි. ඒ ශ්‍රමය හිඟය මඩ පවත්වා ගන්න එතුමාට මේක ලොකු අස්වැල්ලක් වුණා. එතකොට වෙන්නේ වල්පැල මර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට පහසු වීමක්. මොකද අක්කරයක් සඳහා මෙතුමාට ගිහින් තියෙනවා. මීට කලින් ශ්‍රම ඒකක 15 12 15 අතර ප්‍රමාණයක් ගිහින් තියෙනවා. නමුත් මේක යෙදවීම පස්සේ එතුමාණන්ගේ ඒ යන වියදම සාමාන්‍යයෙන් එක අවස්ථාවක් සඳහා එතුමාට රුපියල් 24000ක වගේ ප්‍රමාණයක බින්දමක් දරන්න වෙනවා. නමුත් දැන් මේ කාර්යයෙන් හින්දා ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම මෙතුමාට මේ පොලි ආස්තරණය යොදාගෙන එතුමාට කන්න තුනක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන් වෙනවා. එතකොට ඒකෙමුත් එතුමාණන් දැඩි ආර්ථික වශයෙන් සාහනදායි තත්ත්වයකට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. වගාවල් කරනකොට කෘමිහාන් හිම ගොඩාක් දොලට වැඩි. අර දැල නිසා මට සෑහෙන වාසියක් වුණා. ඉන්සුට් නෙට් එක. කෘෂිකර්ම උපදේශ මහත්තයා උපදෙස් දුන්න මේ විදිහට කරොත් අපිට මේ
කෘමි සතුන්ගේ හානිය අවම කරගන්න පුළුවන් ඔයාලට එහෙම කියලා කිව්වා ඊට පස්සේ අපිත් කිව්වා මේ එහෙම එහෙම දෙයකට අපිත් මහත්යම අපි දෙන්නම කැමති වෙලා මේ ඊට සයාලගේ උපදෙස් අරගෙන ඒ විදිහට තමයි ඉදිරියට කරගෙන ගියේ අපිට පේනවා ඇති මේ වටේ අපි දාලා තියෙනවා දැලක් මේ දැල කුමි ප්‍රතිරෝධී විකර්ෂක වෙන දැලක් මේ දැල මගින් බලාපොරොත්තු වෙන්නේ මේ මිරිස් වගාවේ සෑහෙන අමාරු කටයුත්තක් වෙලා තියෙනවා පලිබෝධ හානි. ඒ කියන්නේ පලිබෝධ හානි වල ප්‍රධානම පලිබෝධ වෙලා තියෙන සුදුමැස්ස සුදුමැත්තා වගේ වෛරස් ගහින් ගහට බෝ කිරීම සිදු වෙනවා. මේ වෛරස් වාහක සුදුමැස්සා පාලනය කිරීමට අපිට මේ දැල ගොඩාක් උපකාරී වෙලා තියෙනවා. जल प्रश्न मे कलापे आर्तर मेदि कलापयक वतुरेंकारी सीमाकारी साधक मे कार्य मे व्यापृति अटते युमा बिंदु जल संपादन पद्धति नवताक्षण क्रम वेदेट या गिहिंतीन वे हिंदा युमा ये जल प्रश्नट साधारणीयू विसुदुम क्लबिलतीन वितमागे ये प्रश्नट ये तेक्म मे दान अभी मे कथाकृप वसुन मगिंगे අර බින්දු ජල සම්පාදන ආකාරයෙන් හෝ මොනෑම ආකාරයෙන් එතන වතුර ප්‍රමාණය આવත් මේක වාෂ්ප වීම අඩු වීම හේතුවෙන් ජලය සංරක්ෂණය වීමකුත් සිදු වෙනවා. ඒතකොට ජලය අර පරිවස්පත් වෙනවා. ජලය සංරක්ෂණය වීමත් වෙනවා. ඇත්තටම ගොඩක්ම හොඳයි මේ කෘමි කියන්නේ මම සතුන්ට තෙල් එහෙම ලකුවට තෙල් පස්සේ නගලන්නේ නැහැ කිමිකල් පස්සේ කාබනික වගාවත් එක්කම යනවා අපි යදා ගන්නා වූ ආස්තරණයේ යම් තව යම් ලකු හොඳ වාසියක් අපිට ලැබිලා තියෙනවා ඔබට පේනවා ඇති මේ ගහ ඉවල වැටෙනතම මේකේ හැම තැනම මේ හොඳ අවුවක් අපිට වැටෙනවා පේනවා ඒත් එක්කම මේ අවුව හොඳට මේ පොලිතීනේ මත වැටිලා ඒක පරාවර්තනය වීමක් වෙනවා මේ හින්දා මේ යට මේ කොටසේ තියෙන තෙත ගතිය ඒ කියන්නේ තෙතමන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා ඒ හින්දා දිලීර රෝග ඇතිවීමේ ප්‍රමාණය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා අපි දන්නවා සර්කස් ස්පෝරා පත්කලප කියලා දිලීරයක් මේ මිරිස් වලට දෙනවා මේකේ ඔබට බලන්න පුළුවන් නැති තරම්ම අවුරුද්දක් විතර කඩන්න පුළුවන් CH1 එක. ඒක අවුරුද්දක් කරනකොට අවුරුද්දේ මේ මාස දෙකක් තුනක් අනිවාර්යෙන් උපරිම මිලහ වෙනවා. ඒ මිල කාලවලට තමයි ඉතින් අපි මොනවා හරි එක්ක වාහනයක් ගන්න ওই කාලෙකට ඒ මුදල් වලින් වාහන දැන් දෙකක් තියෙනවා. දැන් මේ විදිහට අස්වැන්න ලබා ගන්න මේ එක පුරුකකින් එක කරලක් වගේ හොඳ අස්වැන්නක් ලබා දෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ 10,000 12,000 ප්‍රමාණයක අස්වැන්න ලබා ගන්න පුළුවන්කම තිබෙනවා මේ වගාව මේ ආකාරයට නඩත්තු කරලා තමයි මෙතුමානම් මේ විදිහට අපිත් එක්ක සහභාගී වෙලා අපේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දැනුම රැගෙන මේ වගේ ඉදිරියට ඉන්ති දැනට ආදායමත් හොඳයි ආදායම කියන්නේ මාසයකට ලක්ෂයක විතර ආදායමක් හොයන කුසු කරන වගා කළම දැනට තරුණයන් වගාවට වෙන්න කැමති නැහැ කැමති නැත්තේ මේක මේ පාඩු වෙන එකක් මේක හරියන්නේ නැහැ කියලා එනවාට මම කියනවා මේ වගාවට එන්න වගාවට එන්න මේක හොඳයි හොඳයි හරියට පිළිවෙල කරන්න ඕන හරියට තාක්ෂණයේ උපදේශනකින පිළිවෙල කරන්න ඕන